මේ නිවස කියන්නේ රත්නප්‍රිය මැතිතුමනි එක්සත් ජාතික පක්ෂයේ තිඹිරි ගියා වසර 40ක් විතර මේ රටට මේ සමාජයට මේ ප්‍රදේශයට විශාල සේවයක් කරපු සුනිල් අල්විස් මහත්මයා සනස සභාපතිතුමා ඒ වගේම පක්ෂයේ බලවත් දැඩි ක්‍රියාකාරිකයෙක් ඔහු කවදාවත් දේශපාලනිකව කටයුතු කරේ නැහැ අපි දන්නවා අපි කෙටි කාලීනවයි සුරජ් හඳුනාගෙන තියෙන්නේ නමුත් සුරජ්ගේ නම කියපු ගමන් සුරජ් අල්විස් කියපු ගමන් සුරජ්ගේ තාත්තව මතක් කරනවා ඉවක් අය මේ සමාජයට බොහොම ආදරය කරපු හැමෝටම උදව් කරපු චරිතයක් හැටියට. ඉතින් මම හිතනවා ඒ ඥානමය හැකියාව සහ ඒ ඥානමය ගතිය මෙයාට තියෙනවා සුරජ්ට. අපි ඒ ගැන සතුටු වෙනවා. මාධ්‍ය අධ්‍යක්ෂේ තවත් ජනාධිපති නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂේ වරේක් විදිහට මගේ අල්ලපු කාමරේ ඉඳගෙන මේ කටයුතු මෙහෙවන මගේ සහෘදයාට බෙහෙවින් ස්තුතියි. මං ගැන වරින් වර සෑහෙන ප්‍රමාණයක් හඳුනලා දුන්නා. ඒ වගේම මම ප්‍රථමයෙන් ඔබව ආමන්ත්‍රණය කරන්නට මත්තෙන් මේ අවස්ථාවට වැඩම කරන්නට සිටියා පැපිලියන්න සුමේත්‍රා දේවි පුරාණ මම හිතනවා ජනාධිපතිතුමා ඉතාම වැදගත් කාර්යයක් ඉටු කරලා තිබෙනවා මේ බොරලැස්ගම බෙල්ලන්විල ප්‍රදේශවාසී අයට. ඒ තමයි රත්නප්‍රිය මැතිතුමනි අපිට අවශ්‍ය කරන්නේ දේශපාලනඥයෝ නෙමෙයි. අපිට අවශ්‍ය කරන්නේ මිනිසුන්ගේ දුක හඳුනන මිනිසුන්ට අවශ්‍ය කරන පිහිට ලබා දෙන්න පුළුවන් මිනිසුත් එක්ක ඉන්න මිනිසු තමයි දේශපාලනයට එන්නට අවශ්‍ය කරන්නේ. මම දකින්නේ සුරජ් අල්විස් කියලා චරිතය අන්නේම චරිතයක්. සුරජ් අල්විස් කියන චරිතය එහෙම පුද්ගලයෙක් බවට පත්වෙන ප්‍රධානම හේතුව ඔහුගේ පියාණන් දිවංගත සුනිල් අල්විස් මැතිතුමා. සුනිල් අල්විස් මැතිතුමා කියන්නේ අර මුලින් සිහිපත් කරපු නිවේදක මහත්මයාක් කිව්වා එක්සත් ජාතික පක්ෂයට යොද ප්‍රතාප චරිතයක් වුණා වගේ මේ ප්‍රදේශයේ අපිටත් ඔහු විට මහා ප්‍රතාපවත් චරිතයක්. තරුණයින්ට නායකත්වය දෙන්න අපේ ගරු ජනාධිපතිතුමා මේ බලය වෙදිලා යන ආකාරයට කැස්බෑව ආසනයට කලාප සංවිධායකවරු පත් කරනු ලැබුවා. එයින් අපේ හිතවත් සුරජ් අල්විස් මහත්මයාට කලාප සංවිධායකයා තනතුරක් ලැබිලා තිබෙනවා. අපි ඔහුට සුභපතන්න සහ ඔහුගේ ගමට ආශිර්වාද කරන්න දවසේ මෙතෙන්ට පැමිණියේ. විශේෂයෙන්ම විනාඩි දෙකක් අරගෙන කියන්න ඕනේ සුරජ් ගැන. අපි 20:20 මැතිවරණ වෙලාවේ මෙතන ඉන්න හිතවතුන් කීප දෙනෙකුත් ඉන්නේ නැති. අපි මොන තරම් අමාරුවෙන්ද ඡන්ද ව්‍යාපාරය කරේ කියන එක ඒ ව්‍යාපාරයේ හිටපු අය දන්නවා. මම හිතන්නේ සුරජ් අපි එකතු වෙලා මම හිතන්නේ බොරලැස්ගමුවේ ප්‍රදේශයේ අපි වෙරහැර ගංගාරාම පන්සල ළඟ ඉඳලා මේ ප්‍රදේශයම ආවරණය කරන්න සිද්ධ වුණේ අපිට සුරජ්. මම හිතන්නේ අපේ රේණුකත් ඉන්නවා මං ගෞරවයෙන් මෙලාව සිහිපත් කරනවා රේණුකා මානේ. අපි 4-5 දෙනෙක් අපේ නේත්‍රා අපි 5-6 දෙනෙක් තමයි මේ කැම්පේන් එක කරේ. අපි මේ කැම්පේන් එක කළා තමයි රටේම 249,000ක් ඡන්ද අරගෙන ගරු ජනාධිපතිතුමාව එක අසුනකින් අපේ රටේ අද නායකයාට හිමි ජනාධිපති වෙන්න තරම් වරමක් ලැබුණේ. ඉතින් මම හිතන්නේ අපේක විශේෂයක් මේක. අපේ මේ වගකීම අපි එදා හරියට ඉෂ්ට කරා. මම විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ කියන නායකයව හරියට කියවපු කෙනෙක් කවදාවත් එතුමව දාලා ගියේ නැහැ.